කොතන හිටියත් අපි දන්නවා අපේ කම. ඒ සීමාව අපි දන්නවා. මිනිසුන්ගේ ආදරේ මිනිසුන්ගේ සෙනෙහස කවදාවත් නැති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ යන විදියට ලෝකෙ කොහේ ජීවත් වුණත් ඒ බැඳීම, ඒ හිතවත්කම, ඒ ලෙන්ගතුකම අපේ ගාව තියෙනවා. එංගලන්තය තුළ අපේ කම හඳුනන, අපේ හිතවත්කම වර්ධනය කරන සුන්දර දවසක් මෙන්න මේ විදියට ගත කරන්න ලස්ට් ටයිම් ටීවී අපි ඔයාලට ආරාධනා කරනවා. එංගලන්තේ ඇවිල්ලා එංගලන්තේ මගේ ආදර නිය සුන්දර මිනිසුන්ගේ හදවත රිද්මය හඳුනා ගන්නට අපිට පුළුවන්කමක් ලැබෙවි අද දවසේදී. FOC Festival of Cricket. ඒ පැත්තේ ක්‍රිකට්, මේ පැත්තේ ක්‍රිකට්. ඉතින් FOC එංගලන්තේ ඉඳලා අද දවසේදී සූදානම් මුළු ලෝකෙම අරගෙන යන්න ලාස්ට් ටයිම් ටීවී නරඹන ඔබට ආරාධනා කරන පුරා පැයක කාලයක් අපිත් එක්ක එකතු වෙන්න ආදරේ සෙනෙහස සියල්ලත් එක්කම එංගලන්තේ ඉඳලා ලාස්ට් ටයිම් ටීවී ඔයගේ ගෙදරටයි අපි අරන් එන්නේ මේ FOC 2019. එංගලන්තයේදී අපේ කම හඳුනන අපේ මිනිස්සු එකට එකතු වෙලා ඉන්නවා. හරිම සතුටුයි. මේ මාළු පංගිඩියක් කන්නේ කොච්චර කාලෙකින්ද මේ? මතකත් නැති තරම්. මතකත් නැති කර. දැන් සාමාන්‍ය මේ අවුරුද්දකට කැපතාවක් එකට එකතු වෙනවනේ. ඒ හැම අවුරුද්දකම ඒ එකට එකතු වෙන පිරිසේ එක්කෙනෙක්ද ඔයත්? බොහෝ වෙලාවට. බොහෝ වෙලාවට. මොකද නම? චාන්දනි. චාන්දනි. ඒ චාන්දනිගේ නම අපිට මේ හරි අපූර්වට ඇහෙන ලංකාවේදී මෙහෙදි කතා කරන්නේ කොහමද? චාන්. මොකක් කියලාද? චාන්. චානි කියලා ඒක තමයි. මෙහෙ ඉන සුදු කට්ටියන්න බෑනේ අර අන්තිම කැලේට කී කියගන්නේ. කවදාවත් බෑ. ලංකාවේ කොහෙද? නුගේගොඩ. නුගේගොඩ. මහත්තයා. නුගේගොඩ ඇක්චුලි මම මාතලේ. ආ මාතලේ. මාතලේ කට්ටිය එදා වගේ මදත් ලස්සන ඇලුනේ. දන්නේ නැහැ. කොහෙ ගියත් ලස්සනනේ මාතලේ කට්ටිය. දන්නේ නැහැ. හොඳයි. කොහොම ජීවිතේ? ආ හොඳයි. මාතලේ කිනකොට හිත ගියේ ලස්සනයි කියලා අර කිව්ව කතාව නිසාද? බොහොදුරට නුගේගොඩ කට්ටියන ගම ආදරේ කට්ටිය හමු වෙන ටිකක් අඩුයි. හැබැයි දැන් ඔබතුමාට මේ වැඩේ වෙලා. ඔව්. නමගද? ශ්‍රීකාන්ත. ශ්‍රීකාන්ත. මම මෙහෙම කතා කරන්න ශ්‍රී කියලා. ඔව්. ඒක හොඳයි නේ? හොඳයි. හොඳයි. ශ්‍රී ලංකාව මොකද ශ්‍රී මොකද නේ? ශ්‍රී ලංකාවේ හදවත එහෙම නැත්නම් අපේ තියෙන සිතුවිලි මේ හැම දෙයක්ම අද්දාසිතේ හොඳම දකින්න පුළුවන්. අපේ මිනිස් එකට එකතු වෙලා ඉන්නවා. අපි මිනිසුන්ගේ හිනාව අනිත් රටවල වල මිනිසුන්ට වඩා ටිකක් වෙනස්. අද දවස ගැන මොකද හිතෙන්නේ? අද දවස ගැන බොහොම සන්තෝසයි. මේ වගේ අපේ ජනතාව එක්ක අහුවෙලා විනෝද විවේක ලාංකික ආහාර අනුභව කරමින් සන්තෝස වෙන එක ගැන. ලංකාවේදී වැඩිපුරම කන්න කැමති කෑම මොකද්ද? මොකක්ද ටිකක් මේ හටාව වෙනස් වෙන්න වෙනවා. ලංකාවේදී වැඩිපුරම කන්න අයික නෝනගෙන් අහන්න ඕන. වැඩිපුරම මහත්ය කන්න කැමති මොනවද? කොත්තු. කොත්තු. එහෙනම් ඔන්න අද කන්න පුළු. මොකද්ද? මෙතෙන්දම වෙලා ඉන්නේ ඒක. ආ ඒක තමයි. චිකන් කොත්තුද පිටර කොත්තුද? චිකන් කොත්තු. චිකන් කොත්තු. මේ එහෙනම් දැන් කොච්චර කාලද එංගලන්තේ රැවිත්? ආ
දෙදස් දෙකේ ඉඳ අවුරුදු දහ අටක් දහටක් දහනමයක් විතරෙන දෙදස් දෙකේනේ අවු දා හතක් වෙන හරියටම රයිටෝකේ එනම් නොට මහතර බුස්සන්න දෙපිටයි රයිට එනම් ඔන සතුරෙන් ඉන්න ඕනේ හොඳයි මාතලේ කට්ටිය එහෙම කතා කරනකොට මේ කට්ටිය ගිහලා කතා කරමු ටිකක් කොහෙද කියලා බලන්න කියන්නෙම නැතුව තමයි මම ටිකක් ගිහලා කතා කරන්නේ ආයිබන් මේ ඉස්සෝ වැඩේ මාරයිනේ හිර වෙන්න එපා ඉරනම පොඩි තට්ටුවක් දාන්න පිටට මොකද නම හයි හොඳයි හොඳයි රයිට් ඕකේ ලාස්ට් ටයිම් කියලා අඳුර ගත්තනේ රයිට් මේ ටීවී එකේ දකින්නවා ඉතින් ඒ ටීවී එකේ දකින්න අපිට පුළුවන් ඕනම තැනකට ගිහිලා කතා බහ කරන්න ගොඩක් ආදරේ නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ආදරේ නැත්ද අපිට ආදරේ නේද ලංකාවේනේ ඒක තමයි ලංකාවේ කෙනෙක්ව මේ වැඩිපුරම හදවතට දැනෙන්නේ ආදරේ හිතෙන්නේ ලංකාව ටිකක් එළියට ගියාට පස්සේ ඔව් ඒක නෑ ඒක නෑ දැන් මම මෙහෙ ඉතින් අපි හැම වගේ හැමක් දැක්ක ගමන් මම පොඩක් හරිලා බලන වෙනදර වඩා උනන්දුවෙන් ඔව් ඒක තමයි මෙහෙ ඉතින් මේ වගේම වෙන්න ඕනේ ඔක්කොම එකට හම්බ වෙන්න අනිවාර්යයෙන්ම මේ එකට එකතු වෙලා එකට එකතු වෙලා මේ වගේ සතුටක් අරගන්නවා අපේ ගාව තියෙන්න ඕනේ මෙන්න මේ වගේ තැනක මොන වගේ යුනිට් එකක්ද හිනාව දෙන්න ඕනේ කතා බහ කරන්න ඕනේ දැක්කත් නොදැක්ක වගේ යන්න බෑ ජනත් ඉන්නවනේ යාන කට්ටියත් ඉන්නවා කොහේ ගියාද කියලා ඒක වෙනස් කරන්න බෑනේ ඔව් ඒක තමයි ඒක තමයි මම ජීවිත මොකද මේ හරිම හොඳයි ඒ කියන්නේ අපි හම්බෙන ගොඩ දවසකින් මේ විදිහ හරිම සමතේ අනිවාර්ය ඉස්ස වැඩේ රසයි නේ රසයි වැඩ තමයි මේ පේපර් මම තව එක පොඩක් ගන්න මොකද මිනිස්සු බලන් ඉන්නනේ කොහොමද ජීවිත වරදක් නෑ හොඳයි ලංකාවේ කොහෙද ලංකාව කැලණියේ කැලණියේ දැන් මේ ජීවිත ජය ගන්න ඕනේ හොඳම තැන එංගලන්තේ කියලා හිතුණාද එහෙම හිතලා තමයි මෙහෙට ආවේ ඉතින් හිතනවා ජයරගෙන කියලා අනිවාර්යයෙන්ම දැන් කොයිතරම් වෙහෙසක් කොයිතරම් මහන්සියක් ගත්තද මේ ඉංග්‍රීසි තුල තමන් කොන්ද කෙලින් දියාගන්න ඉස්සරලම ගොඩක් මහන්සි වුණා මට වඩා මගේ නෝනා මහන්සි වුණා අපි එයා හින්දා මෙහෙ ඉන්නේ දැන් කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා කියලා හිතනවා ඉතින් අනිවාර්යයෙන්ම කොන්ද කෙලින් දියාගත්තට තියාගත්ත හැබැයි ඉතින් කොණ්ඩේ ගියා කොණ්ඩේ ගියා අංක කාලෙකට ඉස්සෙල්ලා රයිට් ඕකේ එහෙනම් සතුරින් සනීපෙන් හැමදාම ඉන්න ඕනේ ජීවිතේ ජය ගන්න අදත් හෙටත් අනිද්දාත් හැමදාම ඕනේ ශක්තිය ලැබෙන්න ඕනේ බොහෝම ඉස්සුත ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරා ලාස්ට් ටයිම් එකම් ප්‍රාර්ථනා තමයි මිනිසුන්ගේ හිනාව ඉතින් හැමදාම හිනා වෙලා ඉන්න දුකක් නම් එන්නම පැක ළඟට හොඳේ අනිවාර්යම අනිවාර්යම දුසන්නයි මෙන්න මෙහෙම මිනිස්සුත් එක තමයි අපි කතා බහ කරන්නේ ආප කිව්වම ඉතින් කොහෙද මේ බිත්තරාපණක් ඉතින් ලංකාවේ මොඳම මෙහෙන්නකො මෙහෙන්නකො මේ අද ආප ගියක් හදනවද ගියක් හදනවද ආප කීයක් හදනවද වීලෝට ඇව්වනේ පොදෙලියා ගන්න නෙවි රයිට් ඕකේ වැඩිපුරම කන්න කැමති ආප බිත්තර ආපද නිකන් ප්ලේන් ආපද එහෙම නැත්නම් පැණි ආපද බිත්තර ආප බිත්තර ආපනේ දැන් සාමාන්‍යයෙන් මේ ඇත්තම එක බිත්තර දානවද ඔව් බිත්තරයම දාන්නවනේ දාන්න ඕනේ නේ හැබැයි සම්පතත් සමහර තැන් වලට ගියාට පස්සේ බිත්තර ටික එකට දාලා මෙහෙම ගහලා පොඩ්ඩක් දානවා ඒකට කියන්නේ කපටි වැඩනේ ඔව් එහෙම කරන්න බෑ එංගලන්තේ වෙලා කපටි වෙන්න බෑනේ බෑ ඒක තමයි පුතානේ ඔව් හායි ඔය ස්ටයිල් එක එංගලන්ත වෙන්නද නේ කතා කරන්න බෑනේ මේ සිංගල කියන්නේ නේ සිංගල පුළුවන් ඒකනේ මේ කියන්නේ අම්මගේ මූණ දිහා බලනකොට ඉතින් මම ඒකනේ නම මොකද්ද ඔනිජ හවුද ඔනිජ රයිට් ඕකේ මම දැන් කොච්චර කාලද මේ ලංකාවෙන් ප්ලේන් එක නැගලා අවුරුදු 16ක් වෙනවා අවුරුදු 16ක් වෙනවා මෙහෙ එන්නක මැනිකේ මේ හැංගින්න පපියා රසයලද ලංකාවේ නම් ඉතින් පස්සට යන්නේ නැහැ අද ඉස්සරහම ඉන්න ඕනේ මේ එන්නක මේ නම කියන්න චන්ද්‍රා 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 මෙරේ පය ආවක සින්දු අහලා තියද අහලා තියනවා අහලා තියනනේ කැමති ඉන්නේ එහෙම කියනවට කැමති මූණෙන් නම් පෙන්නන කැමති නෑ වගේ රයිට් කොහෙද ගම අපි දෙහිවල ලංකාවේ රයිට් ඕකේ මේ ආපද එකක් දෙකක් තුනක් නෙමෙයි මඩ පෙන්නකම් අප්ප කන්න ඕන දවසක් අදහනේ එහෙමයි රයිට් ඕකේ එහෙනම් භූමි සූදි මාර සද්දේ ඉනේ අද yes sir ගොඩක් වැඩි වෙනවා ගොඩාක් සද්දේ මේ සද්දේ දාන්න ඕනේ අපේ කට්ටියන්න විතරද ඔක්කොටම දාන්න ඕනේ ඔක්කොටම දාන්න ඕනේ හැබැයි ඉතින් මේක මේ සාමකාමී සද්දයක් වෙන්න ඕනේ ඒක තමයි ඔක්කොම එකතු වෙලා කෑ ගැහුවොත් එහෙම වෙයි නේ අනිවාර්යෙන් හැබැයි ඉතින් මේ වගේ තැනක අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ අනිවාර්යෙන් එකතු වෙන්න ඕනේ රයිට් අද මේ වඩේ ගොඩාක් තියෙනවා එක එක ගාජාද ගොඩාක් තියෙනවා මේ හැමෝටම හරියන හදලා ඉවරද ඔක්කොම ඉවරයි දැන් තාමත් කරගෙන ඉන්නේ උණුවෙන් කන්න දෙන්න ඕනේ ඕ ඒක තමයි ඇත්ත රයිට් ඕකේ මොකද නම ප්‍රියා රෙස්ටුරන්ට් නෑ ඔයාගේ මගේ නම වයිතිස් ආ වයිතිස් ඔය ලංකාව කොහෙද ලංකාවේ කොළඹ ලංකාවේ කොළඹ රයිට් ඕකේ මේ ඔයාට ඕනේ මොන වඩේකද ඉස්සෝ වඩේ ඉස්සෝ වඩේනේ ඉස්සෝ එකද දෙකද දාන්න ඕනේ පහක් පහක් දාන්න ඕනේද
කාටද නමකද චදිනි සා චදිනි චදිනි අම්මේ උලුප්ප මේ පැත්ත මගේ උලුක් වුණා හා රයිට් ඕකේ ඈ චදිනි ටිකක් හරි අමුතුයි කමන්න ලැබුණා ලස්සන නෑ ලංකාවේ නම ඒක තමයි ලදි ලස්සනයි නේ ඉන්නේ ඔයාගේ මං හිතන්නේ අම්මා හරියටම මේ මූණ දිහා බල්ල තමයි නම දාලා තියෙන ලස්සන නමක් නේ මම ලස්සනයි කියන්නේ ඕ ඕ ඕ ඒ අර අපිට කෙලිම මූණට කියන්න පුළුවන් දරුවෝ තියෙනවා වටේට කියලා කියන්නේ ආ මං මටෙන් කියන වෙන වැඩියෙන් කියන්නේ ඒක තමයි මම උන වටෙන් කියලා කිව්වේ මේ මේ වටෙන් කියලා ආදරය කරේ නෑ කෙලින් ගිහිල්ලා ආ කෙලින් ගිහිල්ලා වටෙන් ගිහිල්ලා අම්මා ඒවට හරියන්නේ නෑනේ ඒ වටේ තියෙන ඒවා ඕන්නේ නෑ කෙලින් ගිහිල්ලා මූණට නේ මූණටම ඔව්ද බෑද එච්චර ඔව්ද බෑද බැරනම් බායි බලාගෙන හිර වෙයි අනිවාර්යයෙන්ම ඉස්සහිර වුණොත් ලේසි වෙන්නේ නැහැ. ඒක තමයි වැඩේ නේද? ලංකාවේදී අපි එහෙම කියන කතාව මෙහෙද කියන්නේපා හොඳේ. හොඳ නැහැ ඒක කියන්නේ නේ. විශේෂයෙන්ම ඔගොල්ලෝ ඉස්සරහා. ඒක තමයි නේ. මොකද මේක ටීවී එකේ දාන්නත් ඕනනේ. අනිවාර්යයෙන්ම. හැබැයි දාන්න ඕනේ හැබැයි. ඕ මං ඉස්සහිර වෙච්ච කැලේ අයින් කරලා නිතරම දාන්න. නමකද ඉස්සත් එක්ක දැම්ම තමයි. නලින්. හරි කොහෙද ගම? බොර්ලස් ගමෙන් සාමාන්‍යයෙන් මේ F4 හිමන් ෆස්ට් ටයිම් මාබේ මොකද මට අහම්බෙන් එංගලන්තෙ යන්න පුළුවන් වුණා. ඉතින් ඒ අවස්ථාවත් ආවරණය කරගෙන අපි යන්න ඕනේ කියලා හිතුවා. හැබැයි ඉතින් මේක වාර්ෂිකව සිද්ධ වෙනවා කියලා අපර ආරංචි. දැන් මේ කීවතාවද ඔයාගේ ගමන? මං හිතන්නේ මගේ 10 වෙනි වතාව විතරයි. 10 වෙනි වතාවද? මේ හිත කී නෑනේ නේ? හිත ඒක වෙන්නේ මේ 10 වෙනි වත් ඈ කාගෙන් දහන්න ඕනේ? බුදුහාම මගේ කිල්ලාස් කරගන්න. හොඳ වෙලාවට කාන්තාවකින් අහලා උත්තරයක් ගන්න බෑනේ කියලානේ ගොඩක් අපි පරිසරයට ආදරේ. අපි ගොඩක් දේවල් මේ රටේදී ඉගෙන ගත්තා. මම හිතන්නේ ලංකාවත් ඒක කරන්න ඕනේ කියලා මම අපි හිතනවා. රයිට් ඔගෙන දෙන්නම සතුරෙන් ඉන්න ඕනේ ඈ. කොහොමද? ඔයාට තරහ ගිය ගමන් කොහොමද මොකක්ද දන්නවද මට දෙන්න ඕනේ? නෑ 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 නෑ. උම් එකක් දීලා ආපු යාළු වෙන්න ඕනේ. හරි? හරි හරි එහෙම කරා. රයිට් මුසන්න දෙවිද අපි ගොඩක් වෙලාවට කතා බහ කරලා ලංකාවේ මිනිස්සුත් එක්ක මෙතන කිරි ටිකක් කතා කරලා බලමු. රසයි නේ. රසයි රසයි. ඒක නේ කියන්නේ. මොකද නම? අනුර. අනුර. එතකොට ඔයා කවුද? රොෂාන්. රොෂාන් ඔබතුමා අනුරුද්ධ මේ වඩේ කනවනම් කනන මොන වඩේකද හොඳම වඩේ එක ඉස්ස වඩේ ඇයි මේ බුදු මේ හැම කෙනාම කැමති ඉස්ස වඩේ කන්න ඉස්සොත් එක තමයි ටේස්ට් එක එන්නේ ඒක තමයි නේ ලංකාවේ කොහෙද කලාවත දැන් මේ එංගලන්තේ රැවිලා ජීවිත අමතක කරන්න බැරි දවසක් තියෙනවා මේ මොකද්ද එහෙම අමතක වුණ එක දවසක්වත් එක දවසක්වත් අමතකුනේ හැම දවසම අභියෝගයක් පළමු අභියෝගය ජය ගන්න උනේ එංගලන්තයට ඇවිල්ලා මෙහාට බැස්සට පස්සේ ගෙදර මතක් වෙච්ච එක තමයි එහෙම මත් කියන්න අමාරුයි එහෙනම් ගෙදර කට්ටිය දාලනකොට දුක නැද්ද අනේ ගෙදර ඔක්කොම එක්ක ආවේ ආ ඔක්කොම එක්ක ආව ළඟ ඉන්නවන කට්ටිය හිටියනේ ඔයිදී එහෙනම් මුළු පවුල පිටින්ම අභියෝගයට මුණ දෙන්න ඕනේ අභියෝගයට මුණ දෙලා ඉදිරියටම යනවා රයිට් ඔකේ කොහොමද රොෂාන් ජීවිතේ හොඳයි හොඳින් ඉන්නවා සතුටින් ඉන්නවා අනිවාර්යයෙන් දැන් මේ එංගලන්තේ යනකොට ලංකාවේ ඉඳලා ආදර හේතිර දාවි මෙහාට අරගෙන ආවද කොටසක් කරගෙන ආවා කොටසක් තියලා ආවා කොටස ආදරේ ඔව් ආ ඒක කියන්නේ 150ක විතර හේතිර ආවා මොකද මට තේරුන්නේ නැහැ ඒක ඒ කියන්නේ වයිෆ් අරගෙන ආවා අම්මව දීලා ආවා ආ ඒකනේ ඒක හරි හරි ඔයා කිව්වකම තමයි හරියටම හරි නේ ඒ කියන්නේ අම්මට වයිෆ්ට දෙන්නම ආදරේ නේ අනිවාර්යයෙන්ම ඒක මේ ඉස්ලාම ආදරේ කියලා දුන්නත් අම්මනේ අනිවාර්යයෙන්ම දැන් අම්ම මෙහෙද නැත්නම් එහෙම අම්ම එහෙ ඉන්නේ එහෙනම් අම්මට මේ ටීවී එක දිහා බලාගෙන කැමරේ දිහා බලාගෙන මොන හරි දෙයක් කියනකො අම්මා ආදරේ කියලා දුන්නා ඒ දවස මම පටන් අරගත්තා දැන් අම්මා තනි කරලා මෙහෙන්න සිද්ධ වුණා ප්‍රොෂාන්ට මොකද අම්ම වෙනුවෙන් කියන්න තියෙන්නේ අම්මා වෙනුවෙන් කියන දේවල් ගොඩක් තියෙනවා
එකක් කිව්ව මමට දැනෙන්න. දැනෙන්න ඉතින් යහදවතින්ම ගොඩක්, ඒ කියන්නේ තාමත් අම්මා තමයි අංකයකටම, ඒ කියන්නේ එක අම්මා තාම මැරි කරලා ළමයි ඉන්න, නමුත් තාමත් අම්මා තමයි එක එකටම අතර අම්මට තමයි අනිවාර්යෙන්. හැබැයි ඉතින් හැම මොහොතේම හැම උදෑසනම ඉර බැහැන නැගලා නැගෙන වෙලාවෙත් බහින වෙලාවෙත් තම මතක් වෙනවා අනිවාර්යෙන්. සතුටෙන් ඉන්න ඕනේ අම්මේ කියලා කියන්න පුළුවන්. දුකෙන් දුක් නම් වෙන්න එපා, කවදාවත් ඒ දුකක් තියෙනම් මට කතා කරලා කියන්න කියලා කියන්න පුළුවන්. මම දන්නවා අම්මා ගොඩක් සතුටින් ඉන්නේ. ඉතින් තවත් සතුටින් ඉන්නේ කියලා වර්තා කරනවා. හොඳයි, අම්මටයි ඔයාගේ නෝනටයි ඔයාටයි පවුලේ පුංචි ළමයිට හැම කෙනාටම උත්සන්නයි. උත්සන්නයි. සතුටින් ඉන්න ඕනේ. රයිට් ඔකේ. මල් බරෙහි මේ දිරේ කොයිබද සමනලියේ යන්නේ හිරු එළියේ කියන්න සියු මැලියේ සීතල මද පවනේ මම මල් ගොමු වෙත යන්නේ මා සොයමින් එන්නේ මගේ පෙම්වත හමු වන්නේ ලා 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 la 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 me mathi pamalun aradaya mama oba wetatama duwami laheru mad babalana obe at tatu mama sipa ganimi rantaru wenne budum malak gena obe gele gasami ඒ හැමතම වැඩියෙන් නගනා මගේ හදවත ඔබට දෙමි. The poop and the president too, and the fancy pants banker in his three-piece suit, the big fat general and all of his troops. The truth of the matter is everybody poops. The famous brain surgeon has to leave his lump, and the high-priced model has to stop for a dump. A can the size of Canada can't spray away the truth, 'cause even if they don't admit it, everybody poops. Everybody poops. Everybody poops. Sure things number more than two. Death and taxes and everybody poops. Some days it's easy, other days it's hard. But if your system's working, thank your lucky stars. Nobody talks about it, not a word is said. If you're not pooping, then it means you're probably dead. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් කියලා ගොතන ඒ ආදි කැලත් එක දානවා දීප්තිමත් කියන කන්නේ. දෙකම දාන්න ඕනේ. ඔව් කැමති නම්. මම කැමති. අපි මේ ඉස්සරහත් මාතලේදී හම්බුණා සෙන්තරේ බැක් ටු ස්කූල් ඇවිල්ලා නේ. ස්කූල් ඇවිල්ලා. රයිට් ඕකේ. ඔන්න මාතලේදී මුණ ගැහුණු යාළුකම, මාතලේදී මුණ ගැහුණු හිතවත්කම දැන් අද දවසේදී වර්ධනය කරගන්න පුළුවන් එංගලන්තෙදී. ඔව්. ඉතින් ඇත්තට මාසයි ගොඩ කාලෙක හම්බෙන්න හම්බුණා එක ගැන අපි අනිවාර්යෙන් කියනකද මේ ඉස්කෝලේ මේ එංගලන්තේ තුල මොන වගේ තැනකද ඉන්නේ මේ ආදර්ශ ශිෂ්‍ය සේරම එකතු වෙලා. ඇත්තට මල්ලි මෙතන අපි හැමදාම ඇඟිලි ගණගෙන ඉන්නේ මේ දවස් වෙනකන්. මේ 31 වෙනි පාරට කරන්නේ මම අවුරුදු 20ක් මේ රටේ ඉන්නවා. මම මේ 20 වෙනි පාරට ආවේ. ඇත්තරම මෙතන මේ අපි හැමදාම බලන් ඉන්න දෙයක්, හැමදාම අපි පරණ යාළුවෝ හම්බෙලා කතා කරන්න. ඇත්තරම අපි එනකොට හෙන තරුණ කාලේ අපි පොඩි කොල්ලෝ, දැන් අපි ළමයිත් එක්ක ඇවිල්ලා කොණ්ඩ පැහිලා කොණ්ඩ ගිහිල්ලා අවුරුදු 20කින් බලම අපි කොච්චර වෙනස් වෙනවාද කියලා පේන්නේ මෙතනදී තමයි. අවුරුදු දෙකට සැරයක් තමයි අපිට කට්ටිය හම්බෙන්නේ. හරි පුදුමයි ඉතින්.
දැන් අවුරුදු 20 කොණ්ඩකස් කීයක් ගිහිල්ලාද නේ හිතාගන්න පුළුවන් ඔළුව බැලුණා. බැලුවා ඇත්තටම කොණ්ඩේ නෑ දැන්. කොණ්ඩේ ගියේ නෝන නිසාද එහෙම නැත්නම් වතුරටද? නෑ වයසට නෙමෙයි ඉතින් දන්නවද? රැඩෝ කේ කියනකම මේ ජීවිත ජය ගන්න මොන වගේ දේවල්ද කරගෙන තියෙන්නේ මේ මේ එංගලන්තෙ දු. ඇත්තටම මල්ලි මේ රටේ තමන් ඉගෙනගෙන තියෙනවා නම් එහෙම නැත්නම් මහන්සි වෙලා වැඩ කරා නම් ඕන එක්කෙනෙකුට දිනු වෙන්න පුළුවන්. ඉතින් මම මෙතන ඉන්න බලන්න පුළුවන් මේ අපේ කට්ටිය හුඟක්ම මහන්සි වෙලා මේ මේ මෙතන මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හැමෝම හොඳ තත්ත්වවල ඉන්න හරි මාසය දැක්කහම හොඳ හොඳ රැකියාවල කරන හොඳ තැන්වල ඉන්නවා. හොඳ සමාජ තරවල ඉතින් හරි මාසය දැක්කහම. තැම්බිලි ගෙඩියක් කපලානේ. තැම්බිලි උගුරා බෝ දෙකක් බොන්න තියෙනම් කොයිතරම් දෙයක්ද මේ එංගලන්තෙදි. කොහොම ජීවිතේ? හොඳයි. හොඳුනේ නේද දැන් අද මේ තැම්බිලි ටික හොයාගත්ත කොහෙන්ද අප්පා? ශ්‍රී ලංකාවද? ආ ලංකාවෙන් ගෙන්නේ නේද? ආව්. ආයිබෝන්. ජය වේවා. ජය වේවා. රෙද්දර් මේ සරමයි ෂර්ට් එකයිනේ. සරමයි සරමයි ෂර්ට් එකයි අඳ මා ලස්සනයිනේ. ඒකනේ අපි සිංහල කොල්ලෝනේ. අනිවාර්යෙන්ම සිංහලට ජය වේවා. අනිවාර්යෙන්ම ජය වේවා. කොහොමද ජීවිතේ? ලෝ හොඳයි හොඳයි හොඳයි. සතුටින් ඉන්නවා. හොඳයි ඕ. අද මේ 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 වෙජිටබල් එක ලෝලුත් එක්ක මොකද මේ වැඩේ කරන්න හිතුනේ? අපි හැම අවුරුද්දෙම කරනවා මේ ඉන්නේ අපේ හොඳ කස්ටමර්ස්ලා. Yes. ඒකන අවුරුද්දක පරතට every year come here. ආ ඒක තමයි හැම අවුරුද්දෙම එනවා කියලා මේ මුද්‍රාලි මහත්තයා කිව්වා. මොකද නම් මාලේ කෙනෙක් නේ පුතේ. ආ පුතේද? කොහමද ජීවිතේ? හොඳයි හොඳයි. අපි හැමදාම මේ අපි තමයි ඉම්පෝට් කරන්නේ ලංකාවෙන්. ඉතින් අපි වීක් එකකට 3 times ඉම්පෝට් කරනවා. ඉතින් අපි හැමදාම FOC එකෙත් ඔපචුනිටි එකක් කරගන්නවා ස්ටෝල් එකක් කරන්න. ඒකෙන් හැමෝටම අවස්ථාවක් හම්බ වෙනවා ලංකාවේ දේවල් දැකපු නැති ගන්න ඔපචුනිටි එකක් නැති හැමෝටම පුළුවන් අද මේකෙන් ගන්න. අනිවාර්යෙන්. හැබැයි ඉතින් මේක මේ මුදලක් ආය කරලා කරනවා සේම අනිත් පැත්තෙන් ගත්තාම එක ලොකු සතුටුකුත් ඇතිවෙනවානේ. ඔව් ඒ වගේම ඒක ලොකු සර්විස් එකක්. මොකද ලංකාවේ හැමෝටම මෙහෙ වෙන ඈත පළාත්වල ඉන්න අයට මේවා ගන්න අවස්ථාවක් නැහැනේ. ඉතින් මේ වගේ තැනකට ආවම පළවෙනියට මේගොල්ලන්ට දක්ක ගන්න පුළුවන්. ඊට පස්සේ දිගටම ගන්න කැමති නම් අපේ කස්ටමර්ස්ලාට අපේ ෂොප්ස් තියෙන තැන්වලින් බලලා ඒගොල්ලන්ට දිගටම ගන්න ඔපචුනිටි එකක් හම්බ වෙනවා. අනිවාර්යෙන්ම වස විස කන්නේ මොකටද නේද අපේ ලංකාවේ කැමතිදිනේ. ඔව් හොඳ දේවල් තියෙන නිසා හොඳ දේවල් ඒ වගේම මේක අනිත් පැත්තෙන් අපි හිතන ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය හම්බ වෙනවා. අපි සුමානකට තුන් සැරයක් ලංකාවේ මේවා ඉම්පෝට් කරනවා. අපි වෙනුවෙන්ම වවන ග්‍රාස් රූට් ලෙවල් ගොවියෝ විශාල ගාණක් ඉන්නවා අපේ ආයතනයේ වෙනුවෙන්ම ලංකාවේ වවනවා ඒගොල්ලෝ. මේ 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 බිස්නස් එකින්ද අපේ ගමේ පවුල් 25ක් 30ක් විතර යැපෙනවා. මොකද අපේ මල්ලි තමයි මේක හදලා එවන්නේ මෙහාට. අයියා මල්ලි දෙන්නටම එහෙනම් ගොඩ යන්නත් කියලා කියනවා මම බුදුසරණයි කියලාත් කියනවා. මල්ලි එහෙ ඉන්නේ මම මේ ඉන්නේ ඉතින් අපි හොඳට වැඩේ කරගෙන යනවා. මම කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට ජය වේවා. අනිවාර්යෙන් හැම වෙලාවෙම නේ බුදුසරණයි දේවිපීඨයි. රයිට් ඔගේ බුදුසරණයි දේවිපීඨයි කියාගෙන ලාස්ට් ටයිම් ටීවී අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මේ එකට එකතු වෙච්ච මිනිස්සුන්ගේ සතුට දවසේදී ඊටමත්ම හොඳින් අපි දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසාවෙම තමයි අද දවසේදී අපි ඇවිල්ලා ඔබත් එක්ක ලාස්ට් ටයිම් ටීවී ප්‍රෝග්‍රෑම් එක එංගලන්තෙදි සිදු කරන්නේ. මේ ඉන්නේ ලස්සන මේ මේ වගේ ෆොටෝ එකක් අරගෙන දානව නම් මේ Facebook එකේ ලංකාවේද එහෙද මෙහෙද කියලා කියන්න බෑ. ඉතින් තැඹිලි ගෙඩියක් නේ බොන්නේ. අනිවාර්යෙන් තැඹිලි ගෙඩිය බොන්නේ. ඒක නේ එනේ කොහමද ඉදි? මොනේ ඉන්නව? මොකද නම? මං චාමර. චාමර තුර වදුම? අජිත්. අජිත්. දැන් මේ තැඹිලි ගෙඩිය බොන්නේ අවුරුද්දේ එකපාරයිද? නෑ නෑ නිතර බොනෝ. නිතර බොනෝ. ගන්න පුළුවන්. මේ 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 ෆෙස්ටිවල් එකට ඇවිල්ලා විතරක් බොනවා කියලා. සමහරවිට දැන් ගන්න තියනවද? හැමදාම ගන්න තියනවා දැන්. හැමදාම ලංකා ඒ කියන්නේ ලංකා වගේ දෙංගලන්තෙත් නෑ අපි ඉන්න පළාතේ නම් එහෙම නෑ. මං හිතන්නේ මම බොන්නේ මේ අවුරුද්දකට පස්සේ ගිය සැරේ ලංකාවෙන් ආවට පස්සේ. ඒකනේ මට හිතුණා නිකන්නේ. රයිට් ඔකේ මෙහෙ කොහොමද ජීවිතය ජයගත්තේ? හරිම අමාරුයි මුලින් ආපු පළවෙනි අවුරුද්ද 3-4 ඊට පස්සේ ඉතින් ලංකාවට ට්‍රැක් එකට වැටුණා. ට්‍රැක් එකට වැටුණා. සමහරවිට මේ මේ ප්‍රින්ස් ඔෆ් ෆීල්ඩ්ස්. රයිට් ඔකේ මේ මේ බැජ් එක දැකගම මම කියන්න පුළුවා. එහෙමද? අනිවාර්යයෙන්. මොකද ලංකාවේ සාමාන්‍ය ජනප්‍රිය පාසලක් නේ. ඒකත් මොරටු දෙමි මුණ ගහනවා නේද? ආදරකම් පටන් ගන්නවා, ආදරේ පටන් ගන්නවා. හැමදේම පටන් ගන්නවා. පටන් ගන්නවා. දැන් ආදරේ පටන් ගත්තේ මෙහෙද හේද? හැමතැනම ආදරේ තියෙනවා මගේ. ෂුවර්ද? අනිවාර්යයෙන්. දු අම්ම නඩු නැද්ද? ආම නැහැ. රයිට් ඔකේ. මෙහෙ කොහොමද ජීවිතේ ජයගත්තේ? ජීවිතේ ඉතින් මහන්සිය තමයි ජයගත්තේ. රයිට් ඔකේ. එහෙනම් වෙන බුස්සාර දෙවි පිටයි රයිට්? ජයවේවා. රයිට් ඔකේ. මේ ඉන්නේ ලස්සන පවුලනේ. ඒ පවුල අද දවසේදී සුපිරි සතුටක් ගන්නවා කියලා ගොන් නිවරදී. ඉතින් ලාස්ට් ටයිම් ටීවී ප්‍රෝග්‍රෑම් එක තාත්ත දූට කවනවා නේද? ඈ hina වෙනවා, සතුට බෙදා ගන්නවා නේ, අත වනනවා. මේක තමයි තියෙන ලොකුම සතුට. අපි මේ චුට්ටක් තාත්ත දෙක ටික කතා කරමු. කොහොමද ජීවිතේ? හොඳින් ඉන්නවා, හොඳින්. සතුටින් ඉන්නවා. ඔව්, වෙරි ගුඩ්. ඔයාගේම කට්ටියද මේ? ඔව්, මගේ දූලා මේ බයි. ඔච්චර ලස්සනයිද නේ? ඔව්, හරිම. එකට දියලා ගහ අරගෙන ෆොටෝ එකක් ප්‍රාමුකල බිත්තිය ගහ ගන්න හිතෙනවා. අපි ගහලා තියන්නේ ෆොටෝ. නෑ නෑ මගේ මට
රයිට් ලංකාවේ කොහෙද? ලංකාවේ මැදවැච්චියේ. මැදවැච්චිය. මැදවැච්චිය කියලා කියන්නේ සෑහෙන දුරයි කොළඹින්නේ. ඔව්. අනුරාධපුර දිස්ත්‍රික්කේනේ. අනුරාධපුර දිස්ත්‍රික්ක. රයිට් ඕකේ. දුෂ්කර ගමක ඉඳලා මෙන්න මේ වගේ සුන්දර පැටව ටිකකුත් එක්ක එංගලන්ත ජීවත් වෙනවා. මොන තරම් ධෛර්යමන්ත තරුණෙක් කියලා කියන්න පුළුවන්ද ඔයාට? තරුණෙක් කියපු එකට නම් බොහොම ස්තුතියි. නෑ මම ඉතින් ආදරේට. ඇත්තටම හොඳයි මෙහෙම ඉවෙන්ට් එකක් තියෙන එක. ඇත්තටම ගොඩක් ළමයින්ටත් කියලා දෙන්න පුළුවන්. මෙහෙම තමයි අපි විනෝද වෙන්නේ ලංකාවේ. ඒගොල්ලන්ටත් හොඳ අත්දැකීමක් ඇත්තනවා. දැන් 1 2 3 4යි ළමයි 4යි තාත්තයි අම්මයි. රයිට්? එතකොට දැන් මේ ළමයි 4 නම ගෑල් ළමයි. ඔව් 4 දෙනාම ගෑල්. අම්මේ ඉතින් ඇත්ත දැවැද්ද හදන්න ඕනද? දෑවැද්ද උගන්නනවා හොඳට එච්චරයි. උගන්නන ඒක තමයි දෑවැද්ද. ඒක තමයි දෑවැද්ද. මේ මේ අම්මලා එහෙම මැදවච්චියේද? නෑ අම්මලා ඉන්නේ මිනුවංගඩ. දැන් මේ මැදවච්චියේ ඉන්න කෙනාටද වැඩිපුරම මේ මේ පණිවිඩ අරන් යන්නේ ඔවා මිනුවංගඩ ඉන්න කෙනාටද? මැදවච්චිය කවුරුත් නෑ. දැන් යාළුව ටික තමයි ඉන්නේ. අම්මලා ඉන්නේ මිනුවංගඩ. මිස් ච යාළුවෙක් කෙනද මේ ලංකාවේ? යාළුවෝ ඔක්කොම මිස් මට. මිස් මට එහෙනම් අර කැමරක දිහා බලාගෙන අම්මට දෙවනුව කියමු. ඉස්සල යාළුවන්ට කියමු බලන්න. මොකද කියන්නේ? Hello Swan Brothers, I love you so much. ඔන්න ආදරේ කියලා කිව්වා. ඒතර අම්මට මොකද කිය? අම්මට නම් එක කියලා බෑ බේරෙන්න. අම්මයි තාත්තයි, අම්මයි තාත්තයි ඊළඟ පාර ඉවෙන්ට් එකකට මම එක්කගෙනවා. Right, okay. What's your name? Nicole. Nicole. And you? Maribel. Maribel. Tell me your name, please. Naomi. Naomi and you? Natalie. Natalie, right. Okay. ඔන්න ලස්සන නම් ටිකකුත් එක්ක මේනි පුංචි මෙක්කිනානේ. Oh. Hi. Say hello. 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 Right. ඉතින් මෙන්න මේ වගේ පුංචි පවුල්, පුංචි බලන්නේ ටිකක් සාමාන්‍ය මැදිහත් පවුලා. මෙදි මේ වගේ අය තමයි last time TV program එකේදී අපේ එංගලන්තේ මුණ ගැහෙන ඉතින් ඒ සියල්ල අපි ලෝකෙට අරගෙන යන්නේ බොහොම සතුටින්. ඉතින් last time TV අද දවසේදී festival of cricket program එකත් එක්කයි මුළු දවස පුරාම සතුට බෙදා ගන්න. මේ කතාවක් තියෙනවා අහලා දෙලොවක් අතර කියලා නේ අහලා තියෙනවනේ ඔයගොල්ලෝ දෙලොවක් අතර කියලා කිව්වහම නිකන් හරි හරි මේ අමුතුයි මෙන්න මේගොල්ලෝ මේ ගර්ල්ස් ලොට් එක තමයි කියන්නේ දෙලොවක් අතර කියලා නේ පුංචි කෙල්ලෝ ටිකක් ඉන්නවා එංගලන්තෙදි මුණ ගැහුනේ දෙලොවක් අතර කියන එක තේරුම දන්නවනේ අපි දන්නවද ඒක තේරුම ඒක තමයි මම අහන්න යන්නේ ඔයගොල්ලෝ හිතාගන්න දේවි බාලිකාගේ කෙල්ලෝ ටික තමයි මේ ඉන්නේ කෙල් උපදින තැනයි නැති වෙන තැනයි අතර මැදනේ අපි ඉන්නේ ඕක මොකටද හංගන්නේ නේ හංගන්නේ ඉතින් ගෙදර තමයි ඉන්නේ අපි හොඳම නිසස් දාන දෙතන නේද මම නම් ඉස්කෝලේ ගිය එකවත් එක් කාලෙක එකවත් එක් කාලෙක කතන්ද ඒක තමයි මේ අහන්න විස්තරේ මේ මෙහෙම මෙහෙම අරේ එකම මේ මොකද නම ඔබතුමිය මගේ නම කරු කරුණාසිරි කරුණ එකමත් එක කාලෙක කරුණාසිරි මහත්මිය දෙලොවක් අතර තනි වෙලා ආදරේ කරා දැහින පුරැල්ල කොල්ලෙකුට මුදු අම්මේ කන නෑ නෑ මොම් නෑ ඉන්නකෝ ඉන්නකෝ කියන්න අනේ තරහ ගන්න එපා අනේ ඉමුනි මේ මොකද දන්නවද මේ මම පොඩක් හදන්න එපා කතාවේදී මගේ කඩට ආවේ බොරල් ඒකනේ කතන්දර හදන එක කොහොම ජීවිතේ හොඳට සැපෙන් යනවා දෙවි බාලිකේ දැන් අපේ අධි ශිෂ්‍ය සංගමයක් තියෙනවනේ ඉස්සෙල් දැන් අවුරුදු 28ක් විතර 28ක් මේ අපි මේ කොහොම මේ වගේ දේවල් කරලා ෆන්ඩ් රේස් කරලා ඒ වාරිනවා විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා සල්ලි නැති නිසා ඉගෙනීම නවත්තන දෙවි බාරිකා ළමයි ඉන්නවා කියලා අපිට ආරංචි වුණා හම්බුණා. ඉතින් දැන් අපි ඒගොල්ලන් එහෙම අයව හොයාගෙන ඒගොල්ලන්ට දෙනවා මාසයක් ගානේ ගාණක් උදව්වට. ශිෂ්‍යත්වයක් දෙනවා. ශිෂ්‍යත්වයක් දෙනවා. රයිට් එක සෑහෙන මේ පින් අතේ වැඩක් ඒ වගේ තමයි කළගුණ යුතුකම් ඉටු කරන දෙවි බාලිකාවයන් කියලා ගොත් නිවැරදි නේ. අපුඩියක් ගමු අපි ගෙදරින්. රයිට් ඕකේ. හොඳයි. මේ ඔව් මේ මෙතන ඉඳන් අහගෙන යන කට්ටියන්ගේ මේ ඔව් විස්තර ටික. ඕකේ. මිස් කොහොමද? ඕදනේ
අදනික අමුතු මේ කප් එකක් දාලා දීන්නේ ඈ නෑ 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 හැමදාම දිනනවාද නෑ මේකප් නට එළියට එන්න බෑනේ දැන් අපිට මේ මොකද වයසයි අනේ මේ ඉස්කෝලේ මිස් කියලා ගියා ඉස්කෝලේ ගන්න පුනි සාද එහෙම නැත්තම් ගන්න පුනි සා ගන්න පුනි සා ආ උගන්න පුනි සා රයිට් ඕකේ එහෙමද ඔය එතකොට ඔබතුමගේ විෂය මොකද්ද ඉංග්‍රීසි සාහිත්‍යය ආ ඉංග්‍රීසි අපරාද වෙනම දැටුම් වගේ එකක් කරනවා මම මෙතන නැඩු ක්ලාස් එකක් දානවා අනිවාර්යම මම රයිට් ඕකේ කමන්න නැ මේ සාමාන්‍ය දැන් මේ එදා මේ 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 ගෑල් ළමයි ටික ඉස්කෝලේ දකින්නකොට තිබුණු තත්ත්වය සහ අද දවසේදී මේ පුංචි දරුවන්ගේ අතර තියෙන වෙනසක් දකින්නවද මිස් කෙනෙක් විදියට නෑ එහෙම ලොකු වෙනසක් නැහැ මම දකින්නේ ඒක ලං ඉස්කෝලේ ඉගෙන ගත්ත දේ මෙතන ප්‍රායෝගිකව කරනවා කියලා මට හරි සතුටුයි දැක්කහම ඒක මාර සතුටුයි මට ඔයා දැක්කම අනේ ඒක මම නෙමෙයි කියන්නේ මෙයාගේ ඉස්කෝලේ ගිහපු ඔයාගේ කාලේ හිටපු ළමයි ගියායිනේ ඒ ළමයි නෙමෙයි මේ මේ ඔයාගේ ඔයාගේ ක්ලාස් වල හිටපු කට්ටිය වෙන්න පුළුවන් නම මොකද්ද ඔයාගේ මම ගයානේ අම්මේ යන්න බං ගයානේ එංගලන්තෙ ගිහිල්ලා ආ කී දෙනෙක් එහෙම ගියයිද දැන් මිස්සච්ච කට ඉන්නවද යාළුවා මිස්සච්ච කාලේ යාළුවෝ ඉන්නවද ඒ කිව්වේ මේ නැගේ ලංකාවේද ලංකාවේද ඔව් ගොඩක් කවුද එක්කෙනෙක් දෙන්න ඉන්න මතක් කරමු රුවිනි කමලිනි විනුපා ජයමිනි මා කමලක්කා බයි කොහමද දැන් වාරතර මේකප් එකකට එළියට බහින බෙර තත්ත්වයක් උදා වෙලා නැහැ නේද තාම නෑ තාම නෑ ඒ තව කල් දිනවනේ තව කල් දිනවනේ රයිට් ඕකේ ජීවිතේ ජය ගන්න නම් හොඳම තැන මේ එංගලන්තේද එහෙම කියන්න බෑ නේද ඕන තැනක තමන්ගේ ජීවිත ජය ගන්න කාට වුණත් පුළුවන් කමක් තියෙනවා කේන්දරේ බල්ලද එහෙම නැත්නම් දෛවය අනුවද දෛවය අනුව දෛවාලිකා ගියාම ජය ගන්න පුළුවන් ඕන තැනක ඒක තමයි කේන්දර ඕනේ නෑනේ කේන්දර ඕනේ මේ දැන් දුවගෙන් දුවගෙන ආවේ කවුද මේ පූර්වියක ඒ අපේ පූර්වියක නික ඒ මේ පූර්වියකත් හරි දහ දිනකුත් හරි නේ අපාන කර මේ මෙහෙමයි මෙහෙමයි දැන් අපි දැන් ගණන් ක්ලාස් එකක් දාමු මෙතන ඉන්න පූර්ණි එක ධන ඈ ධන නෙමෙයි සමානයි 10 මෙතන මෙයා 11 වෙනි එකනද ආ එහෙමද ආ සභාපති නෝනා මොකද නිකන් මයි වෙලා වගේ ලැජ්ජයි ලැජ්ජ වෙන්නේ පානේ දීපාලිකානේ දැන් වර මොනක් දැනගන්න ඕනේ පුදු අම්මේ සභාපතිලා අහන විදිහම ඇහුවා රයිට් කොහොමද ජීවිතේ ජීවිතේ හොඳයි සතුටුයි සතුටින් ජීවත් දැන් දේවි බාලිකාව අදවසේදී මේ සැහැන් ලොකු කාර්තව්‍යයක් කරනවා මේ ඒකන සොවෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ මේ අර මේවනම් කටේ දියන්න බෑ හොඳේ කර දුකුණන්න එපා මේ අර මේ සභාපතිර කියන කතා නෑ නෑ මට ඊළඟ පජන අමතක වෙච්ච සයික කිව්වෝ නෑ නෑ තීරම මේ වණ්ඩුව අපරට අනිත් හොඳයි උනේ මෙතනින් ගිය හැම එක්කනම ආපෝ ඇවිල්ලා අපේ කෑම හොයාගෙන එනවා ඒක තමයි මේ තීරම හිස්සලා දිනේ නේ මීටින්ගෙට රයිට් ඕකේ කිමු දෙවි බාලිකාව වෙනුවෙන් මොනවද මේ කරන්නේ අපේ ඉස්කෝලේට සල්ලි අපි මෙහෙන් එකතු කරනවා අපේ ඉස්කෝලේ ශිෂ්‍යත්ව වලට අපි උදව් කරනවා මේ ඒකට අපි සල්ලි හොයන්න මේකට මේ සැරේ අපි මේ දෙවනි සැරේ අපි කරන්නේ මේ ගිය සැරෙත් අපි ගොඩක් සල්ලි හම්බ කෙරුවා මේ සැරෙත් අපි හිතුවා අපි ස්කෝලේ UK ජීවත් වෙන අපි මොන හරි අපේ රටට කරන්න ඕන හින්දා අපි මෙහෙම එකක් අපි උදේ ඉඳන් මහන්සියලා දැන් සති ගානක් තිස්සේ ඉඳන් මේ නංගිලා ඒක තමයි පිලුංග දක් එන්නේ රැ සති ගානක් තිස්සේ යුවද නැහැ නේ ඉයරයි එක වෙනකන් යුවා ඉයරයි එක වෙනකන් 12ට කලින් කාලිබර කරන්න ඕනේ රයි මොකද ආ මේ ඉන්නේ මොඩලින් කරන එකේ නයි ඉන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ කොහොමද ජීවිතේ හොඳයි හොඳින් ඉන්නවා සතුටින් ඉන්නවා දැන් සාමාන්‍යයෙන් මේ එංගලන්තේ කියලා කරන පොස් දනේ ආ හරි පොස් එහෙමද හරි අපි ඔක්කොම දියා බලමු ඒක තමයි නේද මේ මෙහාට එනකෝ පොඩි කැටෝක් එකක් දාලා පෙන්නන්නකෝ හරියට පොඩ්ඩක් මේ හැමදේම කරන්නේ මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් අද දවසේදී ඔයත් එක්ක මම කතා කරනකොටත් ගෙදර වෙලා ඉන්න කෙනෙක්ගේ මූණ නිකන් මෙහෙ මුම්මගින් නැද්ද පොඩ්ඩක් දත් පේන්නේ hina වෙනවා නම් මම හිතන්නේ ඔයාලා ඒක ලොකු සතුටක් ගිනේවි ඔව් ඉතින් ඔබත් අපි hina වෙලා ඉන්න ඕනේ නේද රයිට් ඕකේ කියනකෝ ජීවිතේ මොන වගේ අභියෝගද ජයගත එංගලන්තෙදි මම ආයෙ ගොඩක් තරුණ කාලේදී ඊට පස්සේ තෙන් යුනිවර්සිටි এডুকেෂන් එක කරලා ගොඩක් යාළුවෝ හම්බුණා ඒ කියන්නේ ලංකාවේ යාළුවෝ ඒ වගේ මෙහෙ යාළුවෝ හැමදේම සරලයි හරි ලේසියෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් මෙහෙ මේක තමයි සතුටින් ඉන්න පුළුවන් සන්තෝෂයෙන් තියෙන්න ඕනේ සල්ලි තුනක් විතරද නෑ නෑ සල්ලි ඕනේ මම කියන්නේ සල්ලි ඕනේ නැහැ කියලා සල්ලි ඕනේ තමන්ට ජීවත් වෙන්න පුළුවන් විදියට බට් සන්තෝෂයෙන් තමන්ගේ හිත ඇතුලෙන් තමන් ජීවත් වෙන විදියට තමන් ජීවිතේ දිහා බලන විදියට හැබැයි බට් කියන වචන දාපු දැම්මට අවුලක් නෑ හැබැයි ඕකම මම ඒක නෝබම ලංකාවේ කට්ටියක් කියනවනේ ඩාලින් ඔයා ගණන් ගන්න එපා හැබැයි මම ඒකට උත්තරේ මම ඒක ඉතුරු කළා සම්පූර්ණ කරන්න කි මෙන්න මෙහෙමයි මම ආවනේ මේ ළඟදි දවසක් ඔයා කොහෙද
බබ්බබ්බබ්බ මල්ලි ඔය බත්තර මුල්ලේ කියලා තමයි කියන්න හදන්නේ. හැබැයි ඔය හොඳයි ඊට අද. බත්තර මුල්ලේ තමයි ඉතින්. ඒක තමයි. ඔයා වගේ මෙක්කෙනෙක් බබ්බබ්බ ගන්නකොට ළඟින් එක්කෙනා ගිහම මල්ලි මේ බත්තර මුල්ලේ කියන. කිව්වේ නෑනේ ඔයා කොහෙන්ද කියලා. අපිද? ආ දේවිබාලිකානේනේ. හැමදාම මම දේවිබාලිකාගේ කාර් එක ඩ්‍රයිවින් කරගෙන යන ගමන් දේවිබාලිකා එක ඉස්සව නතර කරන ගෑන් ළමයි පුංචි දරුවෝ පයින්නකොට මම යන්නේ සිරස ටීවී එකට. ගෙදරින්දලා එතන හිතා ගන්න පුළුවන් නේ කොහෙද කියලා. අපේ ආදරේ අපේ සෙනෙහස අපේ කම එකම තැනකට එකතු කරනවායි කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. එහෙම එකතු කරනවා නම් ලාස්ට් ටයිම් ටීවී සිරස අපේ කණ්ඩායමත් ඒ සතුට මුළු ලෝකෙම අරගෙන යනවා. නිපුණත් කපිලත් මේ දේ ඉතාමත් අපූර්වවට කරා කියන එක අපිට දැනෙන්නෙත් අපිට හිතෙන්නෙත් මේ ග්‍රවුන්ඩ් එක සිසාරා අපේ හිනාව පැතිර යන නිසා වෙන්නයි. අයිබුවන්. අයිබුවන්. සාමාන්‍යයෙන් මේ වගේ වැඩක් කරනකොට දැන් උදාහරණයක් ගමුකෝ. ගමේ අවුරුදු උත්සවයේ සංවිධානය කරන්න නිදි මරාගෙන රැකියාවල් නතර කරගෙන කොල්ල හතර පහ දෙනෙක් ඉන්නවා. හැබැයි එංගලන්තයේදී නිපුණත් කපිලත් තමගේ ජීවිතයේ බොහෝ දේවල් කැප කරා මේ මිනිස්සුගේ හිනාව එක තැනකට එකතු කරන්න. මෙන්න මේ සතුට FOC කියන මෙන්න මේ වැඩේ එකට එකතු වුණේ මොකක් නිසාද? මොකද මේකේ තියෙන අරමුණ? මේකේ අරමුණ ඇවිල්ලා මේ ෆස්ට් ඉල් ඔෆ් ක්‍රිකට් කියන එක අවුරුදු 30කට ඉස්සෙල්ලා පටන් ගත්තේ දෙයක්. එයා පටන් ගත්තේ පාසල් 6කින්. දැන්ට පාසල් 31ක් මේ තරඟ බිමේ සිටිනවා. ඒ වගේ මේ ලංකාවේ පාසල් මුළු ලංකාව ආවරණය කරන වගේ පාසල් ඒ කියන්නේ OBA මෙහි සමාජ තියෙන ඒ OBA සමාජ. ඒ වයින් ප්‍රෙසිඩන්ට්ස්ලා පත් කළා, ඒ වයින් සෙක්‍රටරිලා පත් කළා. අපි හදාගෙන තිනවා ෆස්ට් ඉයර් ඔෆ් ක්‍රිකට් කියලා කමිටි එකක්. ඒක තමයි ෆස්ට් ඉයර් ඔෆ් ක්‍රිකට් මේ UK. ඒකෙන් තමයි මේ දේ කරන්නේ. ඒක ඉතින් අපි මුළු එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ මෙයට සහභාගී වෙනවා. ඒ වගේම අපි ප්‍රධාන වශයෙන් ඒක තැන දීලා තියෙන්නේ මේ ක්‍රිකට් වලට. ඒ කියන්නේ ක්‍රිකට් අපේ ජීවිතයේ ආගම හා සමාන ක්‍රිකට්. ඒක තමයි මේක ඒක තමයි ෆස්ට් ඉල් ඔෆ් ක්‍රිකට් කියලා කියන්නේ. ඉතින් ඒකට පාසල් 30ක සහභාගී වෙනවා. ඒ පාසල් 31ෙම ක්‍රීඩකයෝ 12 දෙනෙක් නම් කරලා තිනවා. හැබැයි ඒකට අපි කියන්නේ 6-a-side tournament එකක් කියලා. රයිට් ඕකේ. නිපුණ දැන් තමයි තරුණෙක්. යූත් එකේ ඉන්න කෙනෙක්. නිපුණගේ කාර්යය මම දැකලා තියෙනවා මේ FOC කියන නමත් එක්ක සෑහෙන අපුරට බද්ධ වෙලා තිබුණ මේ පහුගිය දවස්වල Facebook කරහා. ඇත්තටම අපිට අපේ ජනතාව ඇත්තටම එංගලන්තය තුල ජීවත් වෙන ආයත මේ පණිවිඩය ගෙනියන්න විශේෂයෙන් පොඩි කාලේ ඉඳලා අපි තියෙන දෙයක් තමයි මේ එකමුතුකම එකට එකතු වීම ගැදරීම එක තැනකට එකතු වෙලා කෑම බීම බෙදා හදා ගැනීම සහ පරණ අතීතය ගැන සාකච්ඡා කිරීම කියන මේ වගේ දේවල් අපේ මේ ආබාසෙන් කුඩා කල සිට එන දෙයක්. ඉතින් මම මගේ ජීවිතේ තාම මැදිවියේ ගමන් කරන අවස්ථාවක් FOC කියන මේ අපේ කමිටි එකට ජොයින් වුණාට පස්සේ අපි දැන් මේ වෙනකොට උදේ දවල් රෑ අවුරුද්දක් පතා මේ தത്വෙට මේක ගේන්න මේ தത്വෙට අර බලාගෙන ඉන්නකොට ඉස්කෝල 31ක් එකමුතුව ගේන්න මේ රට තුල එංගලන්තයේ තුලට විශාල කැපවීමක්. ඒකට එකතු වෙලා ඉස්කෝල 31ක් සමාජිකයන් 62 දෙනෙක් දිවාරෑ එකමුතුව වැඩ කරලා තියෙන. මම මෙතන කතා කරාට මේ කැමරාවට පිටිපස මේ කතා කරන මොහොතේ ගොඩාක් අයගේ කාලය මේ සඳහා යොමු කරනවා අරමුණක් බලාපොරොත්තුවක් නැතුව. ඒ කියන්නේ තමන්ගේ කාලේ නිකන් මෙතෙන් දෙන්නේ. මේ එකම දේ අපිට තියෙන ශ්‍රී ලාංකිකයන් හැටියට ඒ මේ එකට එකතු වෙලා මේ විඳින වින්දනය විතරක් නෙමෙයි සමහර වෙලාවට අවුරුද්දට එක සැරේයි අපේ ආදි ශිෂ්‍යයන් කියන අය අපිට හම්බෙන්නේ
අපි ඒ කාලේ කරපු විහිළු ඒ කාලේ ගත්තු අත්දැකීම් අපිට බෙදා හදා ගන්න ඉතුරු වෙන්නේ මේ වගේ තැනකදී. එංගලන්තේදී මගේ ඉස්කෝලේ කොඩිය හරහා මෙහා ලෙල දෙනකොට තියෙන සතුරු නම් ඉතින් වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලොකු සතුරුක් තියෙන්නේ. රාහුලෙට ගියා නම් රාහුලේ කෙනෙක් මුණ ගැහෙනවා නම් ඉතින් ආ මල්ලී ආ අයියේ කො මාමේ කියලා කියන පුදුමාකාර ලොකු සතුරුක් තියෙන්නේ. ඉතින් මේ අවුලන්දේදී වල බැස්සනේ. ඔව් බැස්ස වල. අනේ අම්මේ දැන් ඔයත් මිහිද? එතකොට දැන් නූපේ හන්දිරෙන්නේ නැහැ. එනවා. එතකොට එංගලන්තේ? වැඩියම ඉන්නේ එංගලන්තේ. ආ එංගලන්තේ රයිට් ඕකේ. මේ රාහුල හන්දියේ වල බහපු කට්ටිය කවුද? ඔබතුමා මම එරන්දම තුකුමාරණ මේ ඉන්න සීල සහෝදරෝ ඉතින් රාහුල හන්දියේ වල බහපු කට්ටිය තමයි දැන්. ඊය තමයි. මේ රාහුල හන්දියේ හැම වෙලාවම ගිහපර කඩේ මොකද පොඩි පෙට්ටි කඩේ? මොනයි ඒ කඩේද? හිතවතුන් අයියලා මල්ල ගොඩක් කට්ටිය මුණ ගැහෙනවා. ඉතින් උන හම්බෙන් ආපු ගමනක ලොකු සතුරක් ජීවිතේ මතක සටහනක් එකතු කරන්නත් එංගලන්තේ තුරදී මටත් පුළුවන්කමක් ලැබුණා. මගේ ඉස්කෝලේ අයියලත් එක්ක මගේ ඉස්කෝලේ මල්ලත් එක්ක මගේ ඉස්කෝලේ කොඩිය එහාට මෙහාට ලෙල දෙනවා. ලොකු සතුරක් තියෙන්නේ. මේ මොකද හිතෙන්නේ අද දවසට ගැන මේ ටීම් එක ගැන සහ අපේ රාහුල කට්ටිය එකතු වෙලා ඉන්න මොකද හිතෙන්නේ? ඔව් ගොඩක් සතුටුයි. ඉතින් මේ වගේ තැනක ඇවිල්ලා ඉතින් අපි රටේ පිටරටකට ඇවිල්ලා ස්කෝලේ කොඩිය දකිද්දිත් ආසයි ස්කෝලේත් එකතු වෙලා ගමේ ගම වේදාගෙන ඒ වගේ දේවල් එද්දි ඉතින් හරි ආසයි. අම්මෝ රාහුලේ නේ. ඔව්නේ. එහෙම කියන්න පුළුවන් අවස්ථාවක් සෑහෙන දිනෝනේ. අනිවාර්යෙන්. ආ අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ලාස්ට් ටයිම් TV ප්‍රෝග්‍රෑම් එක රාහුලේ වෝක් එකට ගියා. කොල්ලෝ ටික මුණ ගැහුණා. එංගලන්තෙදිත් ලාස්ට් ටයිම් TV මට පුළුවන්කම ලැබුණා කොල්ලෝ ටික මුණ ගැහෙන්න. නේ කොල්ලනේ. තාම. රයිට්. මොකද වෙන්නේ? අංකල් කියන්නද කොල්ල කියන්නද මාම කියන්නද? මම තාම අවුරුදු 25යි නේ. ඒකනේ කියන්නේ. එහෙනම් මල්ලි කියන්න. ඔව්. රයිට් ඕකේ. මේ මොකද නම? මගේ නම කීර්ති. කීර්ති දේවේන්ද්‍ර. රයිට් ඕකේ. දේවේන්ද්‍ර කියලා කිව්වා මම හිතන මාතර ඉතින් රැවුදෙන නාමයේ සර්නේම් එක. රයිට් ඕකේ. මේ රාහුලේ කොඩිය මේ පැත්තෙන් තියනවා. ආ රාහුලේ ඕල්බෝස් ඇසෝෂියේෂන් එකක් ලා මේ එංගලන්තේ තුල දිනන. මොන වගේ දේවල්ද මේ එකට එක තුලා කරන්නේ මේ එංගලන්තේ තුල? අපි මේ එංගලන්තේ හිටියත් අපේ හිත තියෙන්නේ ලංකාවේ. අපි ඉතින් මාතර රාහුලේට නොයෙකුත් විදිහින් උදව් කරනවා. අතවශ්‍යම මම මේ සුමාදේවට ඉස්සර ලංකාවට ගිහලා රාහුල විද්‍යාලේ ලෙක්චර්ස් දුන්න ළමයින්ට ඇඩ්වාන්ස්ඩ් පන්ති ළමයින්ට කොහොමද දියුණු වෙන්නේ කියලා ඉංජිනියරින් සයන්ස් එහෙම කළා. ඒ වගේ අපි පුළුවන් හැම විදියකටම රාහුලේටත් මාතරටත් ලංකාවටත් සේවයක් කරන්න උත්සාහ කරනවා.